Hi everyone, you are warmly welcome to Samanyapa YouTube channel. This is your favorite program, Davasakata Vatavak, Khatavata Ratavak. Me paadimin mama oyata kiyala denna yanne, api yam deyak nokara imu, anne adahasa prakasha karana heti. Api katha nokara imu, api hina novi imu eka mohotak. මෙහෙම කියනකොට අර ජනප්‍රිය ගීතයක් මතක් වෙනව ඇති. අපි ඒකෙන දැන් කතා නොකර ඉමු. අපි කොහෙවත් නොයා ඉමු. අපි එයාට නොකියා ඉමු. අපි එයාට මොනවත් නොකියා ඉමු. මෙන්න මේ වාගේ අදහස් ඉදිනදා කතා බහේදී අපිට කියන්න සිද්ධ වෙනවා. අපි දැන් බලමු ඒක කොහොමද කියන්නේ කියලා. අපි කතා නොකර ඉමු. Let's not talk. Let's not talk. අපි මෙතන netarthi ගැනීම සඳහා let's කියන පදයට ඉස්සරහින් not පාවිච්චි කරනවා. අපි don't පාවිච්චි කරන්නේ නැහැ. Don't භාවිතයකුත් තියෙනවා. නමුත් ඒක standard english නෙවෙයි. ඒ නිසා වඩාත්ම නිවැරදි භාවිතේ තමයි let's not කියලා කියන එක. එතකොට let's ඇත්තටම භාවිතා කරන්නේ උපකාරක ක්‍රියාපදයක් ලෙස. Let's not talk. අපි කතා නොකර ඉමු. අපි hina novimu hina වෙනවට අපි ප්‍රධාන වශයෙන් වචන දෙකක් භාවිත කරනවා එකක් smile ඒ මද සිනහව smile අපි ෆොටෝ එකක් ගන්නකොට සෙල්ෆියක් ගන්නකොට ඔය දාන hinaව අන්න ඒකට කියන්නේ smile කියලා හඬ නගලා hina වෙනවා අපි කියන්නේ කොක් හඬලා hina වෙනවා අන්න ඒකට කියනවා අපි laugh කියලා අපි hina novimu let's not smile Let's not smile. අපි hina novi imu ekama hota. අපි අර වාක්‍යම තව ටිකක් දීර්ඝ කරනවා. ekama hota. Just for a moment. Just for a moment. Let's not smile just for a moment. Let's not smile just for a moment. අපි hina novi imu ekama hota. Let's not smile just for a moment. අපි hina novi imu එක මොහොතක්. අපි ඒ ගැන කතා නොකර ඉමු. Let's not talk about it. Let's not talk about it. Talk about it. අපි ඒ ගැන කතා නොකර ඉමු. Let's not talk about it. Let's not talk about it. අපිට උන් නම් මේ වාක්‍ය මේ විදිහට දීර්ඝ කරගන්න පුළුවන්. අපි ඒ ගැන තව දුරටත් කතා නොකර ඉමු. එතකොට ඔය අකරන්නේ anymore මේ වාක්‍ය අගට පාවිච්චි කරන්න. තව දුරටත් Let's not talk about it anymore. Let's not talk about it anymore. අපි ඒ ගැන තව දුරටත් කතා නොකර ඉමු. අපි කොහෙවත් නොයා ඉමු. අපි කොහෙවත් නොයා ඉමු. Let's not go anywhere. Let's not go anywhere. අපි කොහෙවත් නොයා ඉමු. Let's not go anywhere. අපිට ඕන නම් මේක මෙහෙමත් කියන්න පුළුවන්. අපි කොහෙවත් නොයා ඉමු මේ වසංගත කාලේ. මේ වසංගත කාලේ අපි කොහෙවත් නොයා ඉමු. Let's not go anywhere during this pandemic situation. Let's not go anywhere during this pandemic situation. මේ වසංගත කාලේ අපි කොහෙවත් නොයා ඉමු. Let's not go anywhere during this pandemic situation. අපි එයාට නොකියා ඉමු. අපි එයාට නොකියා ඉමු. Let's not tell him. Let's not tell her. එයා කියනකොට ස්ත්‍රී පුරුෂ භාවයක් ගැන කියවෙන්නේ නැහැ. ඒ නිසා අපි him සහ her කියන පද දෙකෙන් එකක් සුදුසු විදිහට පාවිච්චි කරන්න ඕනේ. අපි එයාට නොකියා ඉමු. Let's not tell him. Let's not tell her. අපි තවදුරටත් ඒක මෙහෙම දීර්ඝ කරගන්නවා. අපි එයාට මොනවත් නොකියා ඉමු. මොකුත් නොකියා ඉමු. අපි ඔහොම කියනවානේ. Let's not tell him anything. Let's not tell her anything. අපි එයාට මොකුත් නොකියා ඉමු. Let's not tell him anything.
Let's not tell her anything. ඉතින් ඔයත් මෙන්න මේ ක්‍රමයට කෙටි වාක්‍ය හරි ගස්ස ගන්න හැකියාව තියන අය දීර්ඝ කරගන්න තව තවත් ලස්සන කරමින් ඔයාගේ කතාව ලස්සන කරගන්න මේ වාක්‍ය රටාවත් එකතු කරගන්න. එහෙමනම් යලිත් දවසකට වතාවක් කතාවට රටාවක් තුලින් ඔයාව ඉක්මනින්ම හමු වීමේ බලාපොරොත්තු වෙන් මා ඔබෙන් සමු ගන්නවා. ආයුබෝවන්. පාසල් යන දරුවන්ට උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න අයට රැකියාව වල නිරත අයට ඒ වගේම රැකියාව බලාපොරොත්තු වෙන් සිටින අයට එමත් නැත්නම් විභාග ප්‍රතිඵල බලාපොරොත්තු වෙන් සිටින කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ දැනුමට ගැළපෙන විදියට කණ්ඩායමකට එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනි පුජ්‍යල පන්තියක් සංවිධානය කරගන්නට පුළුවන්. මේ සියලුම පන්ති දෙආකාරයකට පැවැත්වෙනවා. ඔන්ලයින් ක්ලාසස් ලෙසත්, නේවාසික පුහුණු කඳවුරු ලෙසත්. විශේෂයෙන්ම පාසල් යන දුවල පුතාලට නම් ඔවුන්ගේ නිවාඩු කාලවලදී මේ නේවාසික පුහුණු කඳවුරු සඳහා සහභාගී වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව, එහෙම නැත්නම් උසස් පෙළ විභාගයෙන් පසුව ප්‍රතිඵල බලාපොරොත්තු වෙමින් ඉන්න සිසුන්ට දින 45 නේවාසික කඳවුර සඳහා අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, රැකියාව බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මෙකී නොකී ඕනෑම කෙනෙකුට ඉංග්‍රීසි භාෂාව ව්‍යාකරණානුකූලව ඉගෙන ගන්න ගම චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය නම් ඔවුන්ට නේවාසික කඳවුර සඳහා සහභාගී වෙන්නට පුළුවන්. ඔබ මේ සම්බන්ධව උනන්දුවක් දක්වන්නේ නම් ඔබගේ අවශ්‍යතාවය පැහැදිලි කරමින් 0.71 0.11 22 62ට දැන්ම WhatsApp voice message එකක් යොමු කරන්නේ.